ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය වැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම තිලින් අදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා ත්‍රස්ත විමර්ශන කොට්ටාසයෙන් ඉවතට නාමල්ගෙන් අදත් CID ප්‍රකාශයක් නාලකද සිල්වා ගැන හෙළිදරව්ව මුදල් ආරවුලක ප්‍රතිපලයක් බව සිංහලයේ ජාතික සංවිධානය කියයි මත්කුඩු සම්බන්ධ වුණු යම්කිසි ගැටුමකදී මුදල් ලබා දුන්නේ නැති හින්දා තමයි මේ නාමල් කුමාර වරගපොල DIG නාලක සිල්වාගේ කුමන්ත්‍රණ සියලුම දේවල් හෙළි කරන්නේ ආණ්ඩුවේ වංචා ගැන ඒකාබද්ධයෙන් කළු පොතක් නව ආණ්ඩුවක් ආවට පස්සේ අපි මුලින්ම හොයන්නේ අද මේ පොලිසිය හැසිරෙන තත්ත්වයක කිනොච්චි ඉපිරින් නටබුන් ඉවත් කළ බවට පොලිස් මූලස්ථානියට පැමිණිලි කලාවව ජාතික වනෝද්‍යානයේ සිටි අලි රංචුවකට නායකත්වය දුන් දැවැන්ත වන අලියෙකු හා ඇතකු අතර ඇති වූ ගැටුමකින් වන අලියා මිය ගොස් තිබෙනවා. සිය නායකයා මියගිය බව දැනගත් රංචුවේ අනිකුත් අලි පැමිණ නායක අලියාට අවසන් ගෞරව දක්වන දුර්ලභ සංවේදී දසුන් පෙළක් අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. කලාවව ජාතික වනෝද්‍යානයේ සිටින අලි රංචුවකට නායකත්වයේ දෙන නැට්ට කොටාලසින් හඳුන්වන මෙම හස්තියා හා දීගජන්තු දෙක ලෙස හඳුන්වන ඇත අතර පෙරේදා රාත්‍රියේ පටන් ගැටුමක් හටගෙන තිබෙනවා. ඒ වන අලි රංචුවේ නායක අලියාගේ පෙම්වතිය ලෙස හැඳින්වෙන කෙනරක් හේතුවෙන් බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ. රාත්‍රියක් පුරා ඇති වූ ගැටුමෙන් අනතුරුව ඊයේ පෙරවරුවේ කලාවව පොළොම්බෑව පුවක්පිටිය ප්‍රදේශයේ කලාවව ඉස්මත්තේ නැට්ට කොටාලස හැඳින්වෙන මෙම දැවැන්ත හස්තියා මියගොස් වැටී සිටියේදී කලාවවේ දීවර කටයුතු වල නිරත පිරිසක් දැක තිබෙනවා. පසුව ඔවුන් ඒ පිළිබඳව වනජීවි නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව අනුරාධපුර පණ්ඩුලගම වනජීවි පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු වනජීවි නිලධාරීන් පිරිසක් හස්තියාගේ මරණ පරීක්ෂණය සිදු කිරීමට එම ස්ථානයට පැමිණියා. තමන් හැරගිය ලබැඳියාගේ සිරුර තනි නොකළ මේ සද්දන්තයාගේ පෙම්වතිය එයාසල ගැවසෙන අයුරු සංවේදජනක වුණා. සිය රැළට නායකත්වය දුන් මේ සද්දන්තයාට අවසන් ගෞරව දැක්වීමට රැළෙහි ලොකු කුඩා සැම පෙළ ගැසුනේ මෙලෙසින්. පසුව නැවතත් එම ස්ථානයට දීගජන්තු දෙක ඇතා පැමිණ මියගිය හස්තියාට නැවත නැවතත් පහර දීමට පටන් ගත්තා. අදාළ ගැටුමින් හිස පිටකොන්ද යටිබඩ පපුව ඇතුළු ස්ථාන 26කට මාරාන්තික දළ ප්‍රහාර එල්ල කර හස්තියා ජීවිතක්ෂයට පත් කර ඇති බවට වනජීවි නිලධාරීන් නිරීක්ෂණය කර තිබුණා. නිරීක්ෂණ අනුව අපට තහවුරු වෙනවා මේ ප්‍රදේශයේ සිටින ඇතෙක් ඇනීම නිසා තමයි මේ මරණය සිදු වෙලා තියෙන්නේ කියලා. ඇතෙක් ඇනපු ස්ථාන 20ක් පමණ අපට දකින්න තියෙනවා. ගැඹුරට ගියපු ශරීරය තුළ තුවාල තිබෙනවා. පසුව කලාවැව ඉස්මත්ත ආසන්නයේම හස්තියාගේ අවසන් කටයුතු කිරීමට වනජීවි නිලධාරීන් සූදානම් වූ අතර එම අවස්ථාවේද කෙනර ඇතුළු අලින් පිරිසක් එම ස්ථානයට කඩා වැදීමට උත්සාහ කළා. පසුව වනජීවි නිලධාරීන් ඔවුන් පළවා හැරීමට කටයුතු කර හස්තියාගේ අවසන් කටයුතු සිදු කළා. පසුව එම ස්ථානයට ගම්වාසී තරුණයෙකු පැමිණ වනජීවි නිලධාරීන්ට දැනුම් දුන්නේ දීගජන්තු දෙක ඇතා මියගිය හස්තියාගේ රංචුවේ දෙවන නායක අලියා ලෙස සැලකෙන හස්තියාට පහර දෙන බවයි. පසු එම ස්ථානයට ගිය වනජීවි නිලධාරීන් අලි වෙඩි යොදා ඇතා පළවා හැරීමට කටයුතු කළා. නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයෙන් ඉවත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඔහු තාවකාලිකව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ටාෂය වෙත මාරු කරවා ඇති බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයන් මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ දූෂණ විරෝධී බලකාය නම් සංවිධානයක් පසුගිය 12 වනදා මහනුවරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳුමින් අනාවරණ කළා. ඒ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා තමන් සමග සිදු කළ බව කියන සංවාද කිහිපයක හඬපටද දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර් නැමැත්තා එදින මාධ්‍යයට ලබා දුන්නා.
මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතටපත් කෙරුණේ පොලිස් ප්‍රතිනියමයෙන්. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එදින රාත්‍රියේ තුල්හිරියේ පිහිටි නාමල් කුමාර මහතාගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එදින මධ්‍යම රාත්‍රියේ සිට පසුදා පෙරවරු 6 පමණ වන තෙක් තමන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව නාමල් කුමාර මහතා හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා. එෙහිදී මගහැරුණු කරුණු කිහිපයක් පිළිබඳ වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා නාමල් කුමාර අද පෙරවරු 9:30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ යලි පෙනී සිටියා. සීඩී ගේට් එක ළඟ ඉන්නේ. ආ හරි හොඳයි. හරි 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 මම එන්නම්. මේ දවසේ කළ විමර්ශනයට අනුව මගේ ජංගම දුරකථනය සහ තවත් ප්‍රකාශ කිරීමට නොහැකි වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීම සඳහා තමයි අද දවසේ මේ විදියට කැඳවීමක් කරලා දෙන උදේ 9:00ට. මමත් කැමැති මේ දුරකථනය දීලා හෝ මේකේ තියෙන මොනවා හෝ එළියට අරගෙන සත්‍ය දේ එළියට දානවා දකින්න තමයි මගේ බලාපොරොත්තුව. යාපාලන රජයෙන් වරදක් කරාන දඬුවම් ලබා දෙයි කියන එක බලාපොරොත්තු වෙනවා. තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී මාධ්‍යට අදහස් පළ කළා. ජීවත්ව සිටියොත් පමණයි මේකේ සත්‍ය සහ අසත්‍ය යම් දවසක රටට හොවා දක්වන්න පුළුවන්කම ලැබෙන්නේ. මා කඳුරේ මදුස් කියන්නේ පාතාල ලෝය අංක 1 ඉන්න කෙනෙක්. මේක අනිත් පැත්තේ ඉන්නේ එල්ටිටි ඩයස්පෝරාව. තවත් පැත්තකින් ඉන්නවා ට්‍රස්ට් විමර්ශන කොට්ටාස නියෝජ්‍ය පොලිස් ප්‍රති නාලක සිල්වා මහත්මයා. මගේ ආරක්ෂාව ශ්‍රී ලංකා රජයේ සතු වගකීමක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදත් පැය 10කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු පොලිස් ආරක්ෂාව යටතේ පිටව ගියා. මෙතර දූෂණ විරෝධී බලකාය පසුගිය දොළොස්වනදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවි අද මාධ්‍ය ආයතන 4කට නියෝග කළා. මේ සම්බන්ධයෙන් තමන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි විමර්ශන සඳහා අදාළ වීඩියෝ පට ලබා ගැනීමට අවශ්‍ය බවට කළ කරුණු දැක්වීම පිළිගනිමින් අධිකරණයේ මෙම නියෝගය ලබා දුන්නා. මෙතර ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ බාර නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාට ලබා දුන් ස්ථානමාරුව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ වන විට චෝදනාවෙල්ලු ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයාවත් ත්‍රස්තවාදී විමර්ශන දිශාවෙන් තාවකාලිකව ස්ථානමාරු කරලා තියෙනවා පොලිස් තොරතුරු තාක්ෂණ දිශාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස. මේ අතර පිවිතුරු හෙළුවරුමේ ජාතික පොලිස් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේ පරීක්ෂණ අවසන් වනතුරු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සේවය අත්හිටුවන ලෙස ඉල්ලමින්. එහි පරීක්ෂණ කටයුතු මෙහෙවීම අතපසු කිරීම මත පොලිස්පතිවරයා දුරෙන් පහ කිරීමේ නිර්දේශයක් ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා. සක්‍රීය පොලිස් සේවයේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්න විමර්ශන කටයුතු වලට අතපවන්න ඍජු ප්‍රවේශයක් තිබෙනවා. විශේෂයෙන්ම තමන්ගේ ධූරයේ රාජකාරී කටයුතු නිසි පරිදි ඉටු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත ජයසුන්දරත් අද වග උච්චරකරුවෙක් වෙනවා. මෙතර තෙල් දිනේ ගැටුමට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහගේ බිරිඳ අද ජාතික පොලිස් කොමිසමට පැමිණිලක් ඉදිරිපත් කළා. ඒ නාමල් කුමාර සිදුකුල හිරිදරව්වත් සමග තම ස්වාමිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය නීතිය ඉක්මවා කටයුතු කර ඇති බවට සැක මතුවන බව පවසමින්. මාගේ මහත්තයා ත්‍රස්ත විමර්ශන ඒකකයේ දවස් ගාණක් රඳවාගෙන තියෙනකොට නාලකද සිල්වා මහත්තයා යෝජනාවක් කරනවා මේ දිගන තෙල් දිනේ සිදුවීම් පිටපස ඉන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන එක කියන්න. එතකොට ඔයාට ඉක්මනින් ඇප ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ළමයි දෙන්නටත් ඔයාගේ වයිෆ්ටත් ඔයාලා පිටරට පදිංචියට යවනවා. ඉතින් ඔයා ඉක්මනට මේක පාවලා දෙන්න කියලා. නාමල් කුමාර කියන්නේ දූෂණ විරෝධී බලකායන ප්‍රථම දූෂකයා. පහුගිය කාලේ මත්කුඩු සම්බන්ධ වුණු යම්කිසි ගැටුමකදී මුදල් ලබා දුන්නේ නැති හින්දා තමයි මේ නාමල් කුමාර වරකපොල ඩීඅයිජී නාලක සිල්වාගේ කුමන්ත සියලුම දේවල් හෙලි කරන්නේ. හදිස්සි හරි නාමල් කුමාරට මේ DIG නාලක සිල්ලායේ මුදල් ලබා දුන්නා නම් අද මොව් මේ රටේ ජනාධිපතිතුමා වගේම අපේ රටේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට මොව් එක්කව් වෙනවා. මොහුට අක්මීමන දයාරත්න හාමුදුරුවා මාවත් අරඹේපොළ රත්නසාර හාමුදුරුවන්ගත් හිර කරන එකට මොහුට ලක්ෂ දෙකම මාර්ග මුදලක් ලබා දෙනවා. ඒ වගේම මාසොන් බලකාය නිර්මාතෘ අමිත් වීරසිංහව අල්ලලා දෙනකොට මොහුට තවත් ලක්ෂ දෙකම මාර්ග මුදලක් ලබා දෙනවා. නාමල් කුමාර වරකපොළ කියන්නේ LTT ඩයස්පෝරාවට ඔත්තු සපයපු එක පුද්ගලෙක්. මොව් වහම අත්අඩංගුවට අරගෙන මොව්ගේ ළඟ තවත් තොරතුරු දින ඒ සියලුම දේවල් අරගෙන මොව්වත් හිර කරන වැඩ කටයුතු කරන්න. ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ මහරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට එරෙහිව එල්ලපි ඇති චෝදනා සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් අදහස් පළ කළා. වාහන අවභාවිතාවට අනුබල දුන්නයි කියලා අපිව අත්අඩංගුවට අරන් හිරේ දාලා තමයි පරීක්ෂණ කරේ. දැන් මොකද්ද මේ වෙන්නේ? මෙච්චර දෙයක් වෙලා නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට අරගෙන මේ පරීක්ෂණේ කෙරෙන්නේ නැහැ. මේකෙන් පේනවා රටේ ජනාධිපතිව මරන්න කුමන්ත්‍රණය කරන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මුකුත් වෙන්නේ නැහැ. පොලිස්පතිවරයාගේ හැසිරීම දැක්කම මට නම් අපේ අර ඉතිහාසයේ එන සම්ප්‍රදායික පොලිස් කෝලම කියන නැටුම් තමයි මතක් වෙන්නේ. ධූරයට නොගැලපෙන ආකාරයට මෙහෙම කෝලම් සපයපු පොලිස්පතිවරයෙක් නම් අම්ම මුත්ත කාලේවත් අපි දැකලා නැහැ. මේ ආණ්ඩුවටම ගැලපෙනවා. රටේ ජනාධිපතිවරයා ඝාතනය කරන්න කවුරු හරි සැලසුම් කරනවා හරි කුමන්ත්‍රණය
කරනවා හරි එකක් වාර්තා වෙනවා නම් ඒක වහම කඩිනමින් පරීක්ෂණ කරලා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. ඩයිටි කටයුතු ප්‍රමාද නැමෙත ක්‍රමානුකූලව සිද්ධ වෙයි. එකපාරටම කිසිම දෙයකට තීරණ ගන්න බෑනේ. එහෙම ප්‍රකාශයක් ආපුවොත් ඒක ගැන පරීක්ෂණ කරලා ඉදිරියේදී ඊට අදාළ පියවර ගනී කියලා අපි විශ්වාස කරනවා. මිනිස්සුන්ගේ තක්සේරුව තමයි ජනාධිපතිවරයා හිටින විධායක ඊගාවට එන්න ඉන්න විධායක තීර අවස්ථාවක් තියෙන පුද්ගලයා හැටියට හොවත් ඝාතනය කරන්න. එතකොට රාජ්‍යපාලනේ කවුද කරන්නේ? රනිල් වික්‍රමසිං අගමැතිවරයා, පූජිත ජයසුන්දර පොලිස්පතිතුමා, ඔවිසින් පත් කරගන්නා ලද පොලිසිය නියෝජිත පොලිස්පතිවරු සහ මහකඳුරේ මතු චේතන රාජ්‍යපාලනය කරන්න මේ හතර දෙනා මේ මොහොත වෙනකොට. මොකද ඒක නිතන් ප්‍රසිද්ධ කීවේ මදෝ ශරහමය ක්‍රියාත්මක කිරීමට වග බලන්න. අවුරුදු 20ක් අපට නොයෙකුත් ඉරියර කරද්දී අපි ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුව වෙනස් කරා මිසක මැතිවරණයකින් ඒවට කෙටි මාර්ග හොයපු දේශපාලන නායකව අපේ පක්ෂ නැහැ. කවුරු හරි එපදු වැරදි ප්‍රකාශයක් කළ දිනු නම් ඒකට දඬුවම් දෙන්න කියලා අපිත් කියනවා. හැබැයි අපි කියන බලලෝභීන්ට බොරු ප්‍රචාර නිර්මාණය කරන්නේ නැතුව දේශපාලනය කළා ආණ්ඩු පෙරලන්න ඉස්සරහට එන්න කියලා අපි එයාට කියනවා. අපි ඒකට සූදානම්. මම මේ විපක්ෂෙන් ඉල්ලනවා කරුණාකරලා මේ පොලිස්පති සම්බන්ධයෙන් දෝෂ අභියෝගයක් ගෙනලා ඒ අවශ්‍ය කටයුතු කරන්න. තවදුරටත් බලන් ඉන්න අවශ්‍ය නැහැ. මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් කවුද ඒ යට ඉන්නේ කියලා දනාරණ වෙලා ඉවරයි. නාලක සිල්ව මහත්මයා පොලිස්පතිගේ හොඳ සහචරෙක් බව කවුරුත් දන්නා කාරණා. ඉතින් මේ අය අද මේ සියල්ලම එකතු වෙලා මේ කුමන්ත්‍රණ කරන්නේ. මිනිසුන්ගේ ප්‍රශ්න යටපත් කරන්න මේ ප්‍රශ්නේ උඩර ගන්නවාද කියලා පොඩි සැකයක් අපටත් තියෙනවා. නම් මරන්න සූදානම් සරසමක් තියෙනවා නම් ඒක ආපස්සට අකුරලා දම්මන තත්ත්වෙට ආණ්ඩුව වැඩ කරන්න ඕනේ. ඒකට තමයි ආණ්ඩුවක් හැදුවේ. නැතු මේක ප්‍රචාරය කර කර ආණ්ඩුව නිකන් වෙන ලකුණු ගන්න වෙන පැත්තකට අවධානය යොමු කරන්න හදනවා නම් ඒක නිඳිතයි, ඒක කැතයි, ඒක තුච්චයි කියන තමයි තියෙන්නේ. වර්තමාන ආණ්ඩුවේ වංචා සහගත සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කළුපොතක් නිර්මාණය කර ඒවට සම්බන්ධ වන්ට තම ආණ්ඩුවක් යටතේ දඬුවම් ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත ආබේගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ අද බත්තරමුල්ලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. DIG නාලක මාරු කරන්න ජනපති ඝාතන කුමන්ත්‍රණය. මේ දේ සිදු උනේ ගමේ පොලිසියේ ඉන්න සාජන් මහත්තයෙක් ඉන්න. එහෙම නැත්නම් ඒකාබද්ධ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් ඉන්න. මොකද අද ඇති වෙන තත්ති. ඒ පුජ්‍යලයාව අරගෙන ගිහිල්ලා දෙකට නමලා තුනටිය කඩලා දුරකතනේ අරගෙන ගෑවිච්චයව ගෙනල්ලා පොලිස් පොදිතුමනි මේක අද රටේ මිනිස්සු බලාගෙන ඉන්න. රටට ඇත්ත එලි කරන්න කවදාද? මේ ආණ්ඩුව තියනකම් මේක එලි වෙන්නේ නැහැ. මේවට අවසානේ වෙන්නේ පැමිණිල්ල හිරේ යනවා, විත්‍ය ගෙදර යනවා. අපි කළු පොතක් පාවිච්චි කරනවා. මොකද හේතුව මේව අමතක වෙනවා. මේ හැම දෙයක් ගැනම අපි ලියලා සටහන් කරලා තියෙනවා. නව ආණ්ඩුවක් ආවට පස්සේ අපි මුලින්ම හොයන්නේ අද මේ පොලිසිය හැසිරෙන තත්ත්වය ගැන. ඒ නිසා කරුණාකරලා අපි කියනවා රටේ රාජ්‍ය නායකයා නම්බර 1 සහ නම්බර 2 ඇයි නිහඬ පිළිවෙත් පාවිච්චි කරන්නේ? කරුණාකරලා මේවට උත්තර දෙන්න. පොලිස්පතිවරයාගේ හැසිරීම මේ එක නෙවෙයි. මේක නම්බර 8 විතර. බුද්ධ පුත්‍රයන් වහන්සේට ආමන්ත්‍රණය කරන විදිය ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා. බලන්න කොච්චර වැදගත්ද කියලා. එහාට මෙහාට බෝට්ටු වගේ පැද්දෙනකොට නැටුම් තෙල් ගැන පොලිසියකෙකුත් ගින් නිල්වලා ව්‍යාපාරයේ ඩොලර් මිලියන 30ක් ගහපු ඇමති දෙපළ රටට එලි කරා. කවුද මේ ඇමතිවරු? ශ්‍රී ලංකාවේ උන්හලා දෙන්නේද? UNP කේ උන්හලා දෙන්නද? එහෙම නැත්නම් කපල් එකක්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීමත් එක්ක කොන්ස්ටිටියුෂන්ගෙන් හොලහස්තියක් බලාපොරොත්තු වෙන එක සාධාරණද කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැරදි කර ගන්නවා නම් තමන්ගේ ජනතාව ඊළඟ සැරේ දෙන්න තියෙන දඬුවම දෙනවා. හැබැයි පොලිස්පතිවරයා රාජ්‍ය නිලධාරී මේ විදිහට සෙල්ලම් දැම්මම මොකද කරන්නේ? මේ අතර හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය ඉන්දිය සංචාරය පිළිබඳ ඒකාපද විපක්ෂයේ දේශපාලඥයින් පරස්පර අදහස් පළ කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්දිය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝඩි මැතිතුමා හමුවේ ප්‍රධාන ප්‍රතිඵලය තමයි ඒ මිත්‍රශීලී සම්බන්ධයේ ඉතාමත් ගැඹුරෙන් තහවුරු වීම. ඔව්, මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරාධනාවක් ලැබුණා. ඒ ආරාධනාව අනුව එතුව ගියා. එතුමාට බොහොම හොඳ පිළිගැනීමක් ලැබුණු බව තමයි වාර්තා වෙන්නේ. එතුමාගේ ගෙලට මල්මාලිය දැමීම ඉන්දියාව මල්මාලිය දැම්මට අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ජාතියේ ගෙලට වදමල් මාලය දාන්නවා නම් අපි ඒකට එකඟ වෙන්නේ නැහැ. ඔස්ට්‍රේලියාවේ තානාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනෙකු නැවත කැඳවීමට හේතු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා අද හෙළිදරව්වක් කළා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික ඕසොන් දින සැමරුම් උත්සවයේදී ඕසොන් වින ආරක්ෂා කර ගැනීම ඇති වැදගත්කම හොවා දක්වීම සඳහා ඊට ඉදී තිබූ ජාත්‍යන්තර ඕසොන් දිනය හා මොන්ට්‍රියල් සංධානයේ 31 වන සංවත්සරයට සමගාමීව මෙම සැමරුම් උත්සවය පැවැත්වුණා. ඔබ දකින්නට ඇති ඊයේ පෙරේද මම දැක්කා අදත් සමහර සෝෂල් මීඩියා වලනුත් මට තදින් ගහලා තිබුණා. මම එක්තරා තානාපති කාර්යාලයක අපේ කාර්ය මණ්ඩලය තානාපතිනියගේ සිට එහි සේවය කරන කම්කරුවා දක්වා වහාම රටට එන්නයි කියලා නියෝගයක් කළා පහුගිය සතියේ. දැන් ඒගොල්ලෝ මං හිතන්නේ හෙට අනිත් දිනව මෙතන කතා කළා වියානා සම්මුතිය පිළිබඳව. වියානා නගරයේ සේවය කරන අපේ තානාපති කාර්යාලයේ තානාපතිතුමියගේ ඉඳලා මුළු කාල රැ මණ්ඩලය පෞගිය සතියේ
මට වුණා කරලා තිබුණේ තානාපති කාර්යාලයේ තානාපතිනියට කතා කරන්න. මගේ ටෙලිෆෝන් වල ඉන්න කාර්ය මණ්ඩල පැය 4-5ක් උත්සාහ කෙරුවා. ටෙලිෆෝන් 6ක් වදිනවා එහෙ රින්ග්ස් යනවා. ටෙලිෆෝන් එක ගන්න කෙනෙක් නැහැ. ඒ තානාපති කාර්යාලයට තවත් රටවල් මගේ මතකයේ හැටියට 4ක් හෝ 5ක් තියෙනවා. ඒ තානාපති කාර්යාලය යටතේ ඔස්ට්‍රියාව ඇරෙන්න තවත් රටවල් 4ක් හෝ 5ක් තිබෙනවා ඒ වගකීම යටතේ. පැය 4-5ක් කාර්යාලයක තියෙන ටෙලිෆෝන් 6ක් රින්ග්ස් යනවා නම් සද්ද ඇහෙනවා නම් ඒක ගන්න කෙනෙක් නැත්නම් ඒ තානාපති කාර්යාලයට විතරක් නෙවෙයි අනිත් තානාපති කාර්යාලවලටත් පණිවිඩයක් ලැබෙන්නයි මම මේ වැඩේ කෙරුවේ. නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා සිදු කළ ප්‍රකාශයත් සමග රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් මතුව ඇතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පස්සරුවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. ආරක්ෂක ලේකම්වරයයි ජනාධිපතිවරයා මාතර සරස්වතී කියන පොත්ියලා හෙළි වුණා දුෂ්කර විරෝධී සංවිධානය. අතුවාද මේ සියයට කැදවලද මම හිතනවා මේක නීතියට විරුද්ධව යන ක්‍රියාවලියක්. ජනාධිපතිවරයෙක්ව ඝාතනය කරනවා මේ ගෝඨාභය පැත්තක තියන්න. මීට වඩා මේක පිළිබඳව කටයුතු කරන්න ඕනේ. දැන් අපිට මතකයි ඒ කාලේ ෆීලික්ස් ඩෑස් මහත්තයා කොහොමද මහපුදාක් මන්ත්‍රණයක් මර්ධනය කරේ කියලා. ජාතික ආරක්ෂාවටම කර්ජනයක් නේද? මේ යහපාලනය කරන්නේ අපිව විතරයි අත්අඩංගු කොට ගන්න. පොලිස්පතිවරයා නියෝජනය කළ රජය රජයේ තත්ත්වය තමයි එතුමාගෙන් පෙන්නුම් කරන්නේ. ස්වාධීන ප්‍රතිපත්තියක උන් හිටියා. මගේ කාලේ නටුවා නම් ඔය වගේ මම එදාට කියනවා ගෙදර යන්න කියලා. මගේ කාලේ නටන්න දෙන්නේ නැහැ එහෙම. මේ අතර අනගාරික ධර්මපාලතුමන්ගේ 154 වන ජන්මදින සැමරුම අද පෙරවරුවේ පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. සැමරුම උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනතාව දන්නවා මේ රජයාවට පස්සේ වෙච්ච සිද්ධීන් සම්බන්ධව. නමුත් ඒවා පරීක්ෂණයට භාවිතා කරන්නේවත් නැහැ. පරීක්ෂණ කරන්නේත් නැහැ. විවිධ දේවල් ගෙනල්ලා මේවා වහනවා මිස ඒ ගැන ක්‍රියා කරන්නේ නැහැ. රටේ ජනාධිපතිතුමාව ඝාතනය කරන්න පිළිබඳ කුමන්ත්‍රණයකදී ඒ පුද්ගලයන් තාමත් අනතුරුවල ඉඳගෙන පරීක්ෂණ පවත්වන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. පොලිස්පතිවරයා ක්‍රියාත්මක විය යුත්තේ යහපාල නාණ්ඩුවේ අරමුණු සමග බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 112 වන ජන්ම උපහාර උත්සවයෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළ කළා. අගමැතිවරයා උපදෙස් දීලා තියෙනවා ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්න කියලා. ඒ පරීක්ෂණේ වාර්තාව ආපුවම ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්. මේක මේ UMPK-ම නාට්‍යයක් කියලා තමයි කියන්නේ. ඉතින් අපිට නාට්‍යයේ රඟපාන උමනාවක් නැහැ. මොකද අපි පක්ෂයක් විදිහට අපේ වැඩ පිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. රෙකෝඩින් එකේ යාගෙම තමයි අහන්නේ. මේ ඉන්වෙස්ටිගේෂන් එකේදී පැහැදිලිව වෙයි මොකද්ද වෙලා තියෙන්නේ කියලා. රෙකෝඩින් එකේ තියෙන එකක් හෝ කවුරු හරි අන්දීක කීප එකක් ගැන හෝ මට මහලේකම්වරයා විදිහට පරීක්ෂණයක් පවත්වන්න නැතුව උත්තර දෙන්න බෑනේ. මැතිවරණයේ ජයග්‍රහණය කරන්න අපි පියවර ගන්නවා. මේ දවස්වල සංවිධානගත වෙනවා. අපි නම් කිසිම දෙයකට බයින්න නෑ. අපිට එහෙම බය වෙන්න හේතුවකුත් නෑ. කියන අයට ප්‍රශ්නයක් ඇති අපිට ප්‍රශ්නයක් නෑ. අපිට පසුගිය කාලේ තිබ්බ අවාසියම මැතිවරණේ පළාත් පාලන මැතිවරණේ. ඒ අවාසියම මැතිවරණෙත් රාජපක්ෂලට ගන්න පුළුවන් උනේ 39.9 ගාන. මේ ඔක්කොටම හේතුව තමයි ඩීබී විජේතුංග මැතිතුමාගෙන් පස්සේ අපේ පක්ෂයට රාජ්‍ය නායකත්වය හම්බුනේ. යහපාලනේ ඉස්මොල්ල ගිහිල්ලා තියෙන්නේ. මාධ්‍ය ඇතුළු ඔක්කොම. ඒ නිසා අපිට වදින බව ඇත්ත. පොලිස්පතිවරයාත් මේ පහුගිය දා ප්‍රකාශ කරා මේ යහපාලනේ ඕන විදිහට මගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඇත්තනේ. පොලිස්පතිවරයා වැඩ කරන්නේ යහපාලන ආණ්ඩුවේ අරමුණුත් එක්ක තමයි. ඉතින් එමුතුමයි කියන්නේ පොලිස්පති යහපාලනට එහෙම ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? ඇයි බැරි? කවුද බෑ කියන්නේ? පොලිස්පතිවරයා නෙමෙයි මේ රටේ හැම රාජ්‍ය සේවකයෙක්ම ක්‍රියාත්මක කරන්නේ මේ ප්‍රතිපත්තිය. ඒක කාටවත් නවත්තන්න බෑ. ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව 10%ක බස් ගාස්තු සංශෝධනයක් ලබා දීමට රජය කටයුතු නොකරන්නේ නම් ලබන 24 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට දේපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක නිරත වන බවට සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සමිති සම්මේලනය අනතුරු අඟවනවා.
කෙසේ වෙතත් තවත් බස් සංගම් කිහිපයක් සඳහන් කළේ වර්ජනයක නිරත වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බවයි. කෙටි දුර දහවන බස් රථයක් අවම වශයෙන් රුපියල් 10,200 අතර දුර සේවා බස් රථයක් රුපියල් 1,500 3,000 අතර දෛනික පාඩුවක් ලබනවා. අපි දින ගණනාවක් නිහඬවා හිටියා ආණ්ඩුව යම් දෙයක් කරයි කියලා. අද සිට දින 7ක් ඇතුළත බස් ගාස්තුව ප්‍රකාශයට පත් නොකරන්නේ නම් 24 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාව පුරාම එකඳු එක බස් රථයක් අධාවණය කරන්න වෙන්නේ නැහැ කියන එක අපි ආණ්ඩුවට මතක් කරලා පෙන්නනවා. අකණ්ඩ වර්ජනයක නිරතවන්නේද සංකේත වර්ජනයක නිරතවන්නේද යන සම්බන්ධයෙන් මෙහිදී බස් සමාගම් නියෝජිතින් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගත්තා. 24 සංකේත 24 වෙනිදා සංකේතාත්මකව වැඩ වර්ජනයක් සිදු කරනවා. ඊට පසුව සාර්ථක විසඳුමක් නැත්තම් මේ දැන් අපේ විධායක සභාව කියනවා එක් දින වැඩ වර්ජනයක් කිරීම තුලින් රජයට හොඳ ටොක්කක් හනින්න හැකියාව අඩු වෙයි කියලා. ඒක නිසා ඔබතුමාලා කියන්නේ ඉල්ලීම් ලැබෙනතුරු අකණ්ඩ බස් රථ වර්ජනයකට යනවා කියලා 24 වෙනිදාන් පස්සේ. කෙසේ වෙතත් අන්තර්පලාත් පෞද්ගලික බස් රථ සංගමයේ සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ පැවසුවේ ලබන 24 වෙනිදා වර්ජනයකට යම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කරනු මැති බවයි. අපිට එහෙම වර්ජනය කරන දිනයක් කියන්න බෑ. හේතුව අපේ සාකච්ඡාව සාර්ථකව සාකච්ඡා වෙනවා. මිල සූස්ත්‍රය අනුව ලැබෙන ගානට අපි එකඟ වීමට අපි කැමැති. ඊනාවේ වේගුවේ නිකන් අංජලගේ වැඩි අසාර්ථක වේදිස. නෑ ඉතින් අපි බලමු මොකද්ද කරන්න පුළුවන් දේ බලමු ඉතින්. කෙරුවට පස්සේ තේරෙයි මොකද්ද වෙන්නේ කියලා. අපි තාම තීරණයක් කළා නෑ 24 වෙනිදා වැඩ වර්ජනයකට යනවාද කියලා. මම අභියෝග කරනවා අංජනට මේ රටේ ජනතාවට මාධ්‍යයට පෙන්වන්න ඌට බස් එකක් තියෙනවා කියලා මාර්ග බලපත්‍රයක් තියෙනවා කියලා. ඌට බස් එකක් තියනවා නම් මම සභාපතිකමෙන් ඉල්ලා අස්වෙනවා. ඔන්න අභියෝගය. මේ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා මාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා අද පස්සුරුවේ සඳහන් කළේ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තමන්ට තීරණය කළ නොහැකි බවත් අවසන් තීරණයක් ගත යුත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් බවයි. පදාදා උදේ බස් හිමියන් සමග අපි සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කළා තිබෙනවා. මේ සාකච්ඡාවේදී මතුවන කරුණු පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය මගින් තීරණය කරනු ලබන බස් ගාස්තු සංශෝධනයක් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සූදානම්ව සිටින බව ප්‍රකාශ කරන්න කැමැති. මේ අතර ඉන්ධන මිල සූත්‍රය රජය ප්‍රසිද්ධියට පත් කර නොමැති බවට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කළද මේ දක්වා කිසිවෙකු ඉන්ධන මිල සූත්‍රය ලබා දෙන්නේ ඉල්ලීම් කර නොමැති බව තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාව පවසනවා. ඉන්ධන මුල්‍ය සූත්‍රයේ හදපු එකකින් ඉල්ලන්න ඕනේ ඉස්සෙල්ලා. මේ දක්වා කොමිසමට අභියෝජනයක් ලැබිලත් නැහැ. අර තැන් වලට ලිව්ව කියලා පිටපතක්වත් ඇවිල්ලත් නැහැ. එතනින් ඉල්ලලා බලන්න එතනින් හම්බුනේ නැත්නම් ඒවට අභියෝජනයක් නේද? අපි අරන් දෙන්නම්. ඒක තහනම් ලියවිල්ල නෙමෙයි මිල සූත්‍රයේ උන්දේ. ඒක මහ විශාල ආන්දෝලනාත්මක ලියවිල්ල නෙවෙයි. මොකෙම සාක්කුවෙන් යන්නේ කන්නේ නේද? කිලිනුච්චිය නගරය ආශ්‍රිතව ඉපරණේ නටබුන් සහිත බව පැවසෙන ස්ථානයක් කිලිනුච්චිය කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පාර්ශ්ව කිහිපයක් පොලිස් මුලස්ථානයට පැමිණිලේ කළා. මෙලෙස ඉවත් කළ බවට පැවසෙන්නේ කිලිනුච්චි සංස්කෘතික මධ්‍යස්ථානයේ අසල චන්ද්‍ර උද්‍යානයේ තිබූ නටබුන් සහිත ස්ථානයක්. අපවාර්තාකරු පැවසුවේ මෙම ඉදිකිරීම හේතුවෙන් නගරයේ කටයුතුවලට කිසිදු බාධාවක් එල්ල නොවූ බවයි. කෙසේ වෙතත් මෙම ඉදිකිරීම් ඉවත් කරන අවස්ථාවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතාද පැමිණ සිටියා. අදාළ ඉදිකිරීම් ඉවත් කිරීමෙන් පසුව අද දිනේදී එම ස්ථානයේ මෙලෙස දිස් වූ අතර මෙම ඉඩම කිලිනොච්චි බස් නැවතුම සඳහා වෙන් කර ඇති බවට උතුරු පළාත් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සවිකරනු ලැබූ පූර්වක්ද දක්නට ලැබෙනවා. මෙතර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අද පොලිස් මූලස්ථානයට පැමිණිලි කළා. කිලිනොච්චි නගරයේ චන්ද්‍ර උද්‍යානයේ ආසන්නයේ තිබෙන පොළොන්නරු යුගයේ ආයත් පුරාවිද්‍යා නටඹුන් සියල්ල ශ්‍රීධරන් කියන TNA මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් කරච්චි ප්‍රාදේශීය සභාවේ සහභාගීත්වයෙන් විනාශ කර දමා තිබෙනවා. පසුගිය කාල සීමාව තිස්සේම උතුරු නැගෙනහිර පුරාවිද්‍යා නටඹුන් විහාරස්ථාන භූමි මේ විදියට විනාශ කරමින් පවතින නිසාම පුරාවිද්‍යා ආඥාපනත යටතේ මේ TNA මන්ත්‍රීවරයාව ඇතුළු මේ නිලධාරීන් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියන කාරණය අපි මේ වෙලාවේ පොලිස්පතිවරයා යාට විශේෂයෙන් පැමිණිලක් විදියට ඉදිරිපත් කරනවා. ඒ පැත්තෙන් නැගෙන තව එක කාරණයක් තමයි මේක පුරාවිද්‍යාත්මක ස්ථානයක් නෙමෙයි. යුද ජයග්‍රහණයෙන් පස්සේ තමයි මේක ගෝඨාභය රාජපක්ෂ විසින් සහ ත්‍රිවිධ හමුදාව මූලික වෙලා ගොඩනගපු ස්ථානයක්. ඒ නිසා මේ යුද සැමරුම් මෙහෙට අවශ්‍ය නැහැ කියලා ඒක විනාශ කළා කියන එක. යුද්ධයෙන් පස්සේ යම් ආකාරයක ප්‍රතිසංස්කරණයක් මේ ස්ථානයේ කරලා තියෙනවා.
පැහැදිලිවම පොළොන්නරු යුගයට අයිති ස්ථානයක් බව මේ වෙනුවට මේ ස්ථානය හඳුනාගෙන තියෙනවා. ඒ නිසා උතුරු පළාතේ දේශපාලකයෝ ඒ උතුරු පළාතේ පවතින පුරාවිද්‍යා ස්ථාන ටික විනාශ කරනවා, නැගෙනහිර පළාතේ තියෙන පුරාවිද්‍යා ස්ථාන ටික නැගෙනහිර පළාතේ දේශපාලකයෝ ටික විනාශ කරනවා. උතුරු පළාතටයි නැගෙනහිර පළාතටයි මේ ආඥා අනපන තාණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දණ්ඩ නීති සංග්‍රහයවල් මොකක්වත් අදාළ නැහැ. මෙතර දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිවාසිකම් පිළිගැනීම සම්ප්‍රදායික මෞබිම සහ දෙමළ ජාතිකත්වයේ අයිතියක් ලෙස රජය පිළිගත යුතු බවට බල කරමින් ප්‍රකාශයට පත් කර ඇති පොංගු තොමිල් ප්‍රකාශන යාපනයේ විශ්වවිද්‍යාලයේදී අද විවෘත කෙරුණා. දේශපාලන කේපක් සමගින් දැන් රටවටාහිරු. ත්‍රිපිටකයේ අයිති බුද්ධ ශාසන අමාත්‍යංශයට පවරා ගන්නා බවත්, ඒ විකෘති කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද සඳහන් කළේ බොරැල්ල කනත්ත සුසාන භූමියේ පැවති අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ ජන්මදින සැමරුම් උත්සවයට එක්වෙමින්. අද ඇවිල්ලා තියෙනවා ත්‍රිපිටක කන පිට අරවන්න ඇවිල්ලා තියෙනවා. සමහරු සිවුරුම ආවේ, සමහරු ගිහිම ආවේ, මහාචාර්ය රූපාව ඉන්නවා. කැබින් මණ්ඩලයේ සතිය අනුමත කළා ත්‍රිපිටකයේ සම්පූර්ණ අයිති අපි ගත්ත බුද්ධ ශාසන අමාත්‍යංශයට. අපකොන්දේසි කඩකිරීම හේතුවෙන් පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් නඩු විභාගයේ අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහාධිකරණය අද නියෝග කළා. හෙරොයින් ඇතුළු විෂ මද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ මෙහෙයුම් මැදිරියක් හෙට සිට ස්ථාපනය කරන බව පොලිසිය පවසනවා. එනෝ 011 302 48 03 011 302 48 15 011 302 48 20 011 302 48 48 011 302 48 50 යන අංක ඔස්සේ ජනතාවට එම තොරතුරු ලබා දිය හැකියි. හෝමාගම පිටිපන ප්‍රදේශයේ අද පස්වරුවේ ත්‍රිරුද රථයක් වෑන් රථයක ගැටෙන අයුරු ඒ අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. එමානතුරෙන් ත්‍රිරුද රථය තුරු ජීවිතක්ෂයට පත් වුණා. ලෙසුදානම සමගින යන්නට පැතක් නැතුව ඇති දැන ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දිසුන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට සප 6:55ට. සුබ රාත්‍රියක්.